අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රදමෙන් සිරස්තල කොවිඩ් වර්ධන එන්නතා කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන එන බවට ජනපතිගෙන් සහතිකයක් යුක්‍රේන සංචාරකීන් දිවයිනට ගෙන්වා ගැනීම වහාම නතර කරන්න සජිත් රජින් නිල්ලයි කොවිඩ් ආසාදිත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ආශ්‍රිතයින් නිරෝධායනයට භික්ෂුන් වහන්සේ 6 නමකුත් ඒ අතර ලේ දන් දුන් පුද්ගලයෙකුටත් කොරෝනා මාතලේ මහරෝහලින් ආසාදිතයින් 7ක් ගිරිඋල්ලේ සහ පූජාපිටියේ ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ දේශීය සිනමාව රැක ගැනීම උදෙසා අගමැතිගෙන් දවසරක වැඩපිළිවළක් යාපනය විශ්වවිද්‍යාලයේ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කෙරේ සිසුන් පිරිසක් උපවාසයක උද්ඝෝෂණය සම්බන්ධයෙන් තමිල් නාඩුවෙන් ශ්‍රී ලංකා රජයට චෝදනා පාස්කු ප්‍රහාරයට අනුබල දුන් ශ්‍රී ලාංකිකයින් 3 දෙනෙකුට අමරිකානු අධිකරණයකින් චෝදනා ප්‍රථමයෙන් දේශීය පුවත් COVID-19 වෛරසයේ තෙරෙහි එන්නතක් කඩිනමින් මෙරටට ගෙන්වීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ගම සමග පිළිසඳරක් පස්වන අධිරේ වැඩසටහනට අම්පාර උගන ප්‍රදේශයේදී එක්වමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ගම සමග පිළිසඳර පස්වන අධිර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර ප්‍රදේශයේදී අද පැවැත්වුණා. ජනාධිපතිවරයා හැටියට ඒ වගේම රජයේ හැටියට අපේ ප්‍රතිපත්තියේ මූලික දෙයක් තමයි කෘෂිකර්මාන්තය දිනු කරන්න. කෘෂිකර්මාන්තයේ යෙදෙන ඒ පවුල්වල ඉඩම් ලබා දෙන එක, පොහොර ලබා දෙන එක සහ ඒගොල්ලන්ගේ ජීවන තත්ත්වය ඉහළ යන්න, ආදායම ඉහළට ගෙන යන්නට අවශ්‍ය වන දේවල් ලබා දෙන්න තමයි මේ සංවර්ධනීය ස්ථිරසාර සංවර්ධනයක් බවට පෙරලන්නට තමයි මේ ගමින් ගමට ගිහිල්ලා නිලධාරීනුත් ගෙනහිල්ලා පහසුකම් ග්‍රාමීය ජනතාවට ලබා දෙන්න ක්‍රියා කරන්නේ. මුලින් ආපු වෛරසය පාලනය කරගත්තා. නමුත් දෙවන වර ආපු වෛරසය ඉතා ඉක්මනින් බෝ වෙන නිසා ඉතින් මේක ජනතාවක් හැටියට තේරුම් අරගෙන ප්‍රවේශම් වෙන්නට ඕන. එන්නත් මේ වෙනකොටත් ඒ ඉන්දියාව ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය චීනය රුසියා වගේ රටවල් සමග මේක ඉක්මනින්ම අපිටත් ලබා ගන්නට කටයුතු කරගෙන යනවා. ඉන්දියාවේ අගමැතිතුමාට පුද්ගලිකවම ලිපියක් ලිව්වා. ජනාධිපතිතුමාට පුද්ගලිකවම ලිපියක් ලිව්වා. ඉක්මනින්ම සූදානම් වෙච්ච විගසම අපිට මේ එන්නට ලබා දෙන්නට කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයනොත් ඉන්දියාවෙනොත් චීනෙනොත් අම් කොටසක් අපිට නොමිලේ ලබා දෙයි. ඉතුරු කොටස අපි මිලදී ගන්නවා. මේ සියලුම අවශ්‍ය අයට මේ එන්නට ලබා දෙන්නට ක්‍රියාදාමය අපි දැනටමත් කොවිඩ් ආසාදිත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් ස්වාමින් වහන්සේ 6 නමක් නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍යංශ පියවර ගෙන තිබෙනවා. මේ අතර ගිරිඋල්ල සහ පූජාපිටිය පොලිස් වසම්වල ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට කටයුතු කළ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. COVID-19 වෛරසයේ ව්‍යාප්ත වීම හමුවේ ගිරිඋල්ල පොලිස් වසමේ පන්නල මුම්මාන ග්‍රාම නිලධාරී වසම හා වැත්තේව ග්‍රාම නිලධාරී වසමත් පූජාපිටිය පොලිස් වසමේ කොස්කොට ප්‍රදේශයේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක් අද පසරු දෙකේ සිට හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කෙරුණා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ බවට ඊයේ දින තහවුරු වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පසුගිය 4 වනදා මහජන දිනයට සහභාගී වී ඇති අතර ඒ හේතුවෙන් ඊට සහභාගී වූ පිරිස් සොයා තවදුරටත් තොරතුරු රැස් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. එහි ආරක්ෂිත කැමරා උපයෝගී කර ගනිමින් අදාළ ආශ්‍රිතයින් සෙවීමට කටයුතු කරන බවයි හෙටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙකු අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා පිරිත් පින්කමකටද සහභාගී වී ඇති අතර ඊට සහභාගී ඌ භික්ෂුන් වහන්සේලා 6 නමක්ද නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. මේ අතර රාජ්‍ය අමාත්‍යවරයා සිය Facebook ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ තමා COVID ආසාදිතෙකු ලෙස තහවුරු වීමෙන් අනතුරුව නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු වූ බවයි. එසේම COVID-19 වෛරසය ආසාදනය වී ඇති ලෝකවාසී සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා එහි සටහන් කර තිබුණා.
රාජ්‍ය මාත්‍යවරයා පසුගියදා සාදයකට සහභාගී වී තිබූ අතර ඊට සහභාගී වූ අනතුරින් තමාහට වෛරසය ආසාදනය වී නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් රන්දු මහතා ට්විටර් සටහනක් තබමින් සඳහන් කර තිබුණේ. මේ අතර රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා දකුණු කොරියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ලෙස ඒකමතිකව තේරීපත් වී ඇති බවයි පාර්ලිමේන්තු මාත්‍ය ඒකකයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයට අයත් ඉඳිපොළ විහාරස්ථානයක පසුගියදා පැවති ලේ දන් දීමේ වැඩසටහනකදී රුධිරය පරිත්‍යාග කළ පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වී තිබෙනවා. අදාළ පුද්ගලයාගේ ආශ්‍රිතයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වීමෙන් අනතුරුව සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී ඔහුද ආසාදිතයෙකු ලෙස තහවුරු වී ඇති බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් අදාළ ආසාදිත පුද්ගලයාගේ රුධිර ප්‍රමාණය ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි ජාතික රුධිර පාරවිලන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා සිය තාපකල විමසීමකදී සඳහන් කළේ. අදාළ ලේ දන් දීමේ වැඩසටහන සඳහා රුධිර දායකයින් 60ක පමණ පිරිසක් රුධිරය පරිත්‍යාග කර ඇති අතර එම රුධිර සංඝටකවලට මේ හේතුවෙන් කිසිදු බලපෑමක් සිදු නොවී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. බණ්ඩාරගම කොළමැදිරිය ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරිනියට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. එම ප්‍රදේශයේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී එලෙස අදාළ ග්‍රාම නිලධාරිනිය ආසාදිතයෙකු ලෙස තහවුරු වූ බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. ඒ අනුව ආශ්‍රිතයින් නිරෝධාහනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. මාතලේ මහරෝහලේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී කොවිඩ් ආසාදිත රෝගීන් 7 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් එක් ආසාදිත රෝගියෙකු බාහිර රෝගී අංශයෙන් වාර්තා වී ඇති අතර අනෙක් ආසාදිතින් වාට්ටු අංක 7 සහ වාට්ටු අංක 9හි නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගීන්. ඊයේ දිනේ වන විට COVID-19 ආසාදිතින් 32 දෙනෙකු කලවාන ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවයි කලවාන ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක අජිත් සිසිර කුමාර මහතා ප්‍රකාශ කළේ. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ තුනක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 225 දක්වා ඉහළ ගියා. කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් 525 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වූ අතර ඉන් ආසාදිතින් 524 දෙනෙකු දේශීයව හඳුනාගත් ආසාදිතයින්. එලෙස ඊයේ දින හඳුනාගත් ආසාදිතින් අතුරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 193ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 94ක්, වවුනියාව දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 56ක් වාර්තා වී ඇති අතර අනෙක් ආසාදිතින් 181 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී තිබෙනවා. මේ අතර යුක්‍රේන සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේර ගුණවර්ධන මහතා මෙලෙස අදහස් පළ කළා. සංචාරක කර්මාන්තය පටන් ගැනීම සඳහා මේ නියම ව්‍යාපෘතියට අපි ඉතාමත්ම පැහැදිලි උපදේශ මාලාවක් සංචාරක අමාත්‍යාංශය වෙත අපි නිකුත් කරලා තියෙනවා. නිකුත් කරන ලද උපදේශන මාලාවට සංචාරකයන් මෙන්ම ඒ සංචාරක කර්මාන්තය ආශ්‍රිතව ඉන්න අය අනුගත වෙනවද නැද්ද කියන එක නිරීක්ෂණය කිරීම සඳහා අපි කණ්ඩායම් කීපයක් යොදවලා තියෙනවා මේ නියම ව්‍යාපෘතියට පමණක්. රටේ නැවත සංචාර කර්මාන්තය ආරම්භ කිරීම සඳහා අප විසින් උපදේශ මාලාවක් අපි නිකුත් කරලා තියෙනවා. ඒ ඇත්තම නිකුත් කරලා තියෙන්නේ සංචාරක කර්මාන්තය ආරම්භ කිරීම සඳහා පමණයි. මෙම වසංගතය පාලනය කරලා කවදා හරි දවසක සම්පූර්ණයෙන්ම එකතු වෙන්න අවස්ථාව ලබා දෙනකන් මෙම ජවය බබුල ක්‍රමයට යා යුතුයි. ලංකාවේ යුද හමුදා විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අයගේ PCR පරීක්ෂණ ඔක්කොම අපි රජය විසින් තමයි කරනු ලබන්නේ. ඒ සඳහා කිසිදු අයකිරීමක් කරන්නේ නැහැ. එතකොට සමහරු එනවා හෝටල් වල ලැගුම් ගන්න අය. එතකොට ඒගොල්ලන් ඒ හෝටලෙට ගියවලා තමයි ලැගුම් ගන්නේ. ඒගොල්ලන් ඒ එයා ටිකට් එක ගන්නකොටම ඒගොල්ලන්ට PCR පරීක්ෂණය සඳහා ගෙවීමක් කරලා තමයි ඒගොල්ලන් එන්නේ. එතකොට ඒ අයව ඒ හෝටලේදී අදාළ පෞද්ගලික ලියාපදිංචි උච්ච ආරෝග්‍ය ශාලාවකින් ඒ PCR පරීක්ෂණය කරගන්න පුළුවන්. යුක්‍රේනයේ ලොක්ඩවුන් කරලා නම් මං හිතන්නේ යුක්‍රේනයේ අපිට ආපහු සංචාරකයෙන් එන්න විදිහක් නැහැ. ඒ නිසා මේ ඇවිල්ලා ඉන්න සංචාරකයෙන් ආපහු යුක්‍රේනයට යවන ඒ ඔවුන්ගේ කාල සීමාව යවන විදිහක් තමයි අපි විදේශ අමාත්‍යාංශත් එක්ක කතා කරලා ඒ අවශ්‍ය වැඩපිළිවෙල යොදන්නේ. යුක්‍රේන සංචාරකයන් දිවයිනට ගෙන්වීම වහාම නතර කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ ඓතිහාසික මහනුවරට පැමිණ මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ප්‍රථමයෙන් විපක්ෂ නායකවරයා පැමිණියේ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගැනීම සඳහායි. අ
අද රටේ තියෙන භයානකම තත්ත්වය තමයි කොරෝනාවල තවත් අලුත් අලුත් ප්‍රභේද මතුවලා තිබෙනවා කියන එක වෛද්‍යවරුන්ගේ සංගමය එලි දක්වලා තිබෙනවා. ඒ නිර්මාණය වෙලා තිබෙන අලුත් ප්‍රභේද රටේ පුරවැසියන්ගේ ජීවිතවලට ඉමහත් හානිකරයි කියන කාරණාව වෛද්‍ය සංගමය ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ වගේම අපිට අහන්නට ලැබිලා තිබෙනවා මේ මාසේ අගභාගයේ වෙනතෙක් යුක්‍රේනය සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කරලා දේවන් මොහතක යුක්‍රේන සංචාරකයන් අපේ රටට ඇවිල්ලා නිසි නිරෝධායන ක්‍රමවේද අනුගමනය නොකරමින් මේ සංචාරක ශේෂ්ත්‍රයේ ප්‍රවර්ධනයක් ක්‍රියාත්මක කරන්නට දරන උත්සාහයක් මම හිතන්නේ බොහොම භයානක ක්‍රියාවක්. අන් රජයෙන් ඉල්ලීමක් කරනවා වහාම මේ යුක්‍රේනින් මේ සංචාරකයෝ දෙන්න එක නතර කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. අනුතරව විපක්ෂ නායකවරයා අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගුඩ ශ්‍රී ජනරත්න මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා එමින්ම හානියට ලක් වූ මහනුවර ඓතිහාසික දිය අගලේ ආරක්ෂිත බැම්මද විපක්ෂ නායකවරයා විසින් නිරීක්ෂණය කරනු ලැබුවා. මේ අතර මහනුවර රදගුරු වියානි ප්‍රනාන්දු පියතුමන් හමුවීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පැමිණියා. මෙරට සංචාරක ව්‍යාපාරය නැවත නගා සිටුවිය යුතු බවත් ඒ තුළින් රජයේ හිතවතුන්ට වාසි ලබා ගැනීමට ඉඩ ලබා නොදිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පවසනවා. එයද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී. අපේ රටේ සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා ඒක ගොඩ ගන්න ඕනේ. ඒ ගොඩ ගැනීමේදී ඒ සංචාරක ව්‍යාපාරය තුලින් තමන් වටේ ඉන්න ගජ මිතුරන්ට ඒ සංචාරක ව්‍යාපාරය බිලි දෙන්න එපයි කියලා මේ අවස්ථාවේදී ජනාධිපතිතුමාගෙන් සහ රජයෙන් අපි ඉල්ලා සිටිනවා. සමස්ත සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ පවුල් මේ තුලින් සදහටම සංචාරක ව්‍යාපාරයෙන් ඉවත් වෙන එක තමයි අන්තිමට වෙන්නේ. සෞඛ්‍ය අංශත් එක්ක කතා කළ සංචාරක මණ්ඩලය ඇතුළු මේක සාකච්ඡා කරලා සංචාරක ව්‍යාපාරය පටන් ගන්න එකට අපේ විරුද්ධත්වයක් නැහැ. නමුත් සංචාරක ව්‍යාපාරය කරන්න ඉස්සෙල්ලා අපේ විදේශගත ශ්‍රී ලංකිකයොත් අපේ රටට ගෙන්වන වැඩපිළිලක් ඕනේ. තමන්ගේ ගජ මිතුරන්ට සංචාරක ව්‍යාපාරය තුළින් ඒ වගේම විදේශගත ශ්‍රී ලංකිකයන්ව මේ රටට ගෙන්නකොට මුදල් උපයා ගන්නට මාර්ගයක් මේ රජය සලසලා දුන්නා. එහෙම කරන්න ගිහිල්ලා තමයි ඇත්තටම ආණ්ඩුව අසාර්ථක වෙලා ෆේල් වෙලා විශාල පීඩනයක් මේ රටේ සමස්ත ජනතාවට පමණක් නෙමෙයි පිටරටවල ඉන්න ශ්‍රී ලාංකිකයන්ටත් අසාර්ථක භාවයෙන්ද විශාල පීඩනයකට ලක් කරනවා. දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් දැන් ආරක්ෂිත ක්‍රමවේද උපයෝගී කරගෙන සංචාරක ශේෂ්ත්‍රය අපිට ගොඩනගන්න පුළුවන් නම් විපක්ෂයෙන් මේ වෙලාවේ කරන්න ඕනේ ආරක්ෂිතභාවය ඇති කර ගැනීම සඳහා සහයෝගය දෙන එක. එහෙම නැතුව මේ තැන් තැන්වල අනියත බියක් ඉදිරිපත් කරන එක නෙවෙයි. අපේ ලංකාව කියන්නේ මේ මොකද්ද? මේ ඇෆ්ගනිස්තානයද? අපේ ලංකාව කියන්නේ ලිබියාවද? අපේ ලංකාව කියන්නේ සිරියාවද? මොකද්ද අපිට මේ මෙච්චර මේ ෆොරිනර්ස් ලා ගෙන්නන්න තියෙන අමාරුව මොකද්ද? නිසි ක්‍රමවේදෙන් අනුගමනය කරන්න ලංක ලෝකෙ ඉන්න ඕනම ටුවරිස්ට් කෙනෙක් ගෙන්න පුළුවන්. යුක්‍රේන් සංචාරකයෝ ගෙන්නන එක රජයේ නියම ව්‍යාපෘතියක්නේ. ඒ සංචාරකයෝ එන්න කලින්ම ඒගොල්ලෝ PCR ටෙස්ට් කරලා එන්න ඕනේ කියලා තමයි තිබුණේ. ඒ ආවට පස්සෙත් ඒගොල්ලෝ PCR පරීක්ෂණ වලට යොමු කරා. ඒ දැනට මම දන්නා විදිහට සංචාරකයෝ දෙතුන් දිනකට පමණක් කොරෝනා ආසාදනය වෙලා තිනවා කියලා හඳුනාගෙන තිනවා. ඒ අය වෙන් කරලා තිනවා. ඒ ශ්‍රී ලංකන් ටුවරිසම් එකේ සභාපතිනිය හැමතුමාට ලියුමක් ලියලා කියනවා මම දන්නේ නැහැ මේ කිසිම දෙයක්. එතකොට ශ්‍රී ලංකන් ටුවරිසම් එක ඒ වගේම අනිකුත් රජයේ ආයතනත් එක්ක නිසි සම්බන්ධීකරණයක් නොකර මේ යුක්‍රේන් ටුවරිස්ලා ලංකාවට ගෙන ඒමෙන් මේ රටේ ජනතාවගේ සෞඛ්‍යයට කොයිතරම් අනතුරක් කරාද කියලා අපිට හිතාගන්න පුළුවන්. අපි නියම ව්‍යාප්තියක් විදිහට යුක්‍රේන් වායව ගෙනල්ලා බලන්නේ මේ සංචාරක ව්‍යාපාරයේ ඉදිරියට කරන්න පුළුවන්ද මේ ආකාරයට. ඒකේ අඩුපාඩු වෙන්න පුළුවන්, වැරදි වෙන්න පුළුවන්. ඒ අඩුපාඩු අදාගෙන සංචාරක ව්‍යාපාර කරපු ඒ අහිංසක ජනතාවට අවස්ථාව ලබා දෙන්න තමයි රජයක් ඉදිරියට අපි උත්සාහ කරමින් පවතී. යුක්‍රේන් තමයි මේ කොවිඩ් අරගලයේ පැත්තෙන් බලනකොට අසාර්ථකම රටක්. දවසකට 2000ක් ජීවිත නැතිනවා. අද ආණ්ඩුව රට පාලනය අත්හැරලා කෝවිඩ් පාලනයත් අත්හැරලා. ඉතින් රටේ පාලනයක් නෑ. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තමයි මැරිච්චෙව් මැරිච්චාවේ. ඉන්නේ උන් එක රට කරමු කියලා. විදේශ කටයුතු අමාත්‍යාංශයත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් කොවිඩ් ටාස්ක් ෆෝස් එකත් දැන් නැවත ලංකාවට ගෙන්වා ගැනීමේ ගුවන් යානා මේ වෙනකොටත් සංවිධානය කළා තියෙනවා. ලබන සතියේ ඉඳන් සතියකට පහ ගානේ ගුවන් යානා ලංකාවට එනවා. ඒ අයට නොමිලේ නිරෝධායනය කිරීමේ පහසුකම් ලබා දෙන්නත් ආණ්ඩුව මැදිහත් වෙලා කටයුතු කළා තියෙනවා. ඊට අමතරව මේ වෙනකොටත් ආණ්ඩුව 45,000ක් නොමිලේ නිරෝධායනය කළා තියෙනවා ලංකාවට ආපු අය.
රජයේ ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් කොවිඩ් එකෙන් මුදල් හම්බ කරන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අපි අහන්නේ ලෝකයේ අපිට වැඩිය ඒක පුජ්‍යල ආදායම අඩු කොවිඩ් වසංගතයේ වැඩි රටකින් ඇයි මේ සංචාරකයෝ ගේන්නේ? මේක සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න නෙවෙයි සංචාරක ව්‍යාපාරය විනාශ කරන්න මේක ගේන්නේ. යාපනය විශ්වවිද්‍යාලය තුළ ඊයේ රාත්‍රිය හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේමට විට පාලනය කර ඇති බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය පවසනවා. එම තත්ත්වය පාලනය කළද යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් මේමට විට උපවාසයක් ආරම්භ කර තිබෙනවා. යාපනය විශ්වවිද්‍යාල සිසුන් විසින් යාපනය විශ්වවිද්‍යාලය තුළ ඉදිකළ මොල්ලි වයිකල් සමරුම් ස්මාරකය බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් ඉවත් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිරිපිට දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තා. විශ්වවිද්‍යාල සිසුන් ප්‍රදේශවාසීන් සහ දේශපාලකීන් මෙලෙස සිය විරෝධය පළ කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී තිබෙනවා. We want assurance from the VC. Then only we can leave from this place. If you really want the peace, please cooperate with us. We are respecting you, the police officer. Can you please get an appointment from the VC? පිරිස විශ්වවිද්‍යාලය තුළට ඇතුළු වීමට උත්සාහ කළ අතර තත්ත්වය පාලනය කිරීම සඳහා ඊයේ රාත්‍රියේ පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායද යෙදවීමට සිදු වූ බවයි පොලිසිය සඳහන් කළේ. විරෝධතාකරුවන් අද උදෑසන වනතෙක්ම විශ්වවිද්‍යාල ඉදිරිපිට සිය විරෝධය පළ කරමින් සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අපි ඔක්කොම හිතන්නේ නැති දෙයක් තමයි ඊයේ උනේ. අපි ඔක්කොම එකතු වෙලා මේකට විසඳුමක් හොයන්න ඕන. මේම දෙයක් වෙනව කියලා අපි කවුරුත් දන්නේ නැහැ. අවුරුදු 3කට ඉහතදී අපේ සිසුන් තමයි මේ ස්මාරකය හැදුවේ. රජයෙන් බලපෑම් කරන හින්දා තමයි මේක කඩන්න හදන්නේ. අපි මේක ගැන දුක් වෙනවා. මේක අපි හැදුවේ අපේ ජනතාව වෙනුවෙන්. අද දහවල් වන විට උද්ඝෝෂණය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ අතර පසුව විශ්වවිද්‍යාල සිසුන් විසින් යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කරනු ලැබුවා. මේ අතර මෙම සිදුවීම හෙලා දකින බවත් මෙම සිදුවීමට රජය වගකිව යුතු බවත් ශ්‍රී ලංකා රජයට චෝදනා කරමින් තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන ඇමති කේ පළනිස්වාමි නියෝජ්‍ය ප්‍රධානි ඕ පන්නීරසෙල්වම් සහ ඩීඑම්කේ පක්ෂ සභාපති එම්කේ ස්ටාලින් ඇතුළු තමිල්නාඩු ප්‍රාන්ත දේශපාලකයන් පිරිසක් ට්විටර් පණිවිඩ නිකුත් කර තිබෙනවා. විශ්වවිද්‍යාල ආරක්ෂාවට මේවන විට පොලිස් නිලධාරීන් යොදවා ඇති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය රියාඩ්මිරාල් සරත් වීරසේකර මහතා මෙලෙස අදහස් පළ කළා. යාපනය විශ්වවිද්‍යාලයේ භූමියේ අනවසර ඉදිකිරීමක් කරලා තියෙනවා. ඒ අනවසර ඉදිකිරීම විශ්වවිද්‍යාල බලධාරීන් විසින් තමයි ඒකවත් කරලා තියෙන්නේ. ඒකේ හමුදාවේ කිසිම සම්බන්ධයක් නැහැ, පොලිසිය කිසිම සම්බන්ධයක් නැහැ. ඒ උද්ඝෝෂණය පාලනය කරන්න තමයි හමුදාව සහ පොලිසිය පාවිච්චි කරලා තියෙන්නේ. විශ්වවිද්‍යාල බලධාරීන්ට නොදන්වා තමයි ඒ ඉදිකිරීම කරලා තියෙන්නේ. ඒක තමයි ඉවත් කරලා තියෙන්නේ. ඒක නිසා ඒ තත්ත්වය දැන්ට පාලනය කරලා තියෙන්නේ. රටේ නීතිය සහ සාමය කියලා එකක් තියෙනවා. ඒක කොහොම හරි අපි පවත්වාගෙන යන්න ඕනේ. නීතියට විරුද්ධව නැත්නම් සාමයට විරුද්ධ කවුරුද කටයුතු කරනවා නම් ඒ වගේ උද්ඝෝෂණ තුලින් විශාල තව ගැටුමක් ඇති කරන්න කෝලාහලයක් ඇති වෙන්න පුළුවන් නම් ඒකට අනිවාර්යයෙන්ම විශේෂ කාර්ය බලකාය කැඳවනවා. ඒක එහෙම කැඳවීමක් තමයි කරලා තියෙන්නේ. COVID-19 වසංගත තත්ත්වය හමුවේ දේශීය සිනමා කර්මාන්තය රැකගැනීම උදෙසා රාජ්‍ය මැදිහත් වීමෙන් දවසරක කාලයකට සහන ලබා දීමට අදාළ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඒ අරලියගහ මන්දිරයේදී සිනමා කර්මාන්තයේ නියලී වෘත්තිකයන්ගේ සංගම සහ සංවිධාන ආශ්‍රිත ගැටලු සාකච්ඡා කිරීමට මෙම හමුව කැඳවා තිබුණා. චිත්‍රපට නිෂ්පාදන සංසදය, ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂ වරුන්ගේ සංසදය, දේශීය සිනමා ශිල්පීන්ගේ සංගමය සහ සිනමා ශාලා හිමියන්ගේ සංගමය මෙම හමුවට එක් වුණා. COVID-19 අර්බුදයේ හමුවේ සිනමා කර්මාන්තය ඉතා අවධානම් තත්වයකට පත්ව ඇතැයි චිත්‍රපට අධ්‍යක්ෂ වරුන්, නිෂ්පාදක වරුන් සහ සිනමා ශාලා හිමියන් මෙම හමුවේදී අග්‍රාමාත්‍යවරයාට පැහැදිලි කරනු ලැබුවා. එහිදී
දෙදහස් විසි එක දෙදහස් විසි තුන ජන ආකර්ෂණීය චිත්‍රපට 25ක් ප්‍රදර්ශනය කිරීම සහ මෙම අභියෝගාත්මක කලයේ දේශීය සිනමා කර්මාන්තය නගා සිටුවීමට අදාළ ප්‍රායෝගික වැඩපිළිවෙල මෙන්ම සිනමා ශාලාවල වර්තමාන තත්ත්වයන් අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කරනවා. සිනමා ශාලා හිමියන්ගේ විදුලි ගාස්තු ඒකක ගණනය කිරීමේදී කර්මාන්ත ගණයටගෙන එම අය කිරීම ඉදිරියට ගෙන යාම විනෝදබද්ද වසර දෙකක කාලයක් සඳහා 100%ක් දක්වා අඩු කිරීම මෙදාහැරීමේ ගාස්තු අහෝසි කිරීම හෝ අවම කිරීම මේ සම්බන්ධ තීන්දු ගැනීම විශේෂ කමිටුවක් යටතේපත් කිරීම සිනමා පට නිෂ්පාදනය සඳහා 104 හෝ 6ක පොලි අනුපාතයකට රාජ්‍ය බැංකුවලින් ණය ලබා ගැනීම සහනදායි ලෙස රාජ්‍ය හා සියලු මාධ්‍යවල ප්‍රචාරක වැඩපිළිවෙලක් ඇති කිරීමට මෙ මහමුවේදී අවධානය යොමු වුණා. මෙම යෝජනාවලට අදාළ තීන්දු ගැනීම සඳහා එක් එක් ආයතන සහ අංශ වෙත යොමු වී සාකච්ඡා කරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී දැනුම් දුන්නේ. අනුවාදාලායතන සහංශ දැනුවත් කරමින් ඉදිරියේදී මෙම සහන ක්‍රියාත්මක කිරීමට අදාළ අවසන් තීන්දු වලට එළඹීමට නියමිතයි. පසුගිය යහපාලන රජය ක්‍රියාකල ආකාරයට වත්මන් රජය ක්‍රියාකල හොත් ඒ රට තුළ අවසනාවන්ත තත්ත්වයක් ඇති කිරීමට හේතු වන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. භික්ෂුන් වහන්සේලා සිරභාරයට දැත්තා පසුගිය ආණ්ඩු කාලේ. දැන් ඒවා කොහොමාරි වෙනස් වෙලා අපි බලාපොරොත්තු වුණා අපේ මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය තුළින් බුද්ධ ආගමට බෞද්ධ දර්ශනයට කැළලක් නොවි වැඩ කරන්න පුළුවන් වෙයි කියන එක. නමුත් යම් යම් මතිමතාන්තර දරන න්‍යායවාදීන් එවැගේම බුද්ධ ධර්ම විරෝධීන් අන්තවාදීන් එකතු වෙලා නොඑක් විදිහේ කරුණ පෙන්නමින් බුදුදහමට දැන් පරිණය ලැබීම පවතින යුගයක් බව අපට පැහැදිලිව පේනවා. රාජකීය විද්‍යාලයේ වර්තමාන විදුහල්පති කුමනෝ චෝදනාවක් තිබෙනවා නම් ඒ චෝදනාවට සත්‍ය කරුණු හොයලා චෝදනා පත්‍ර නිකුත් කරලා ඔහු මාරු කරාට ඔහු වෙනස් කරන්න අපේ කිසිම විරෝධයක් නැහැ. එහෙම නැතුව මේ විද්‍යාලයට බෞද්ධ පරිසරයක් ලබා දුන්න පුද්ගලයේ බාලකින් බොරු කීමෙන් කවුරුද කටයුතු කරනවා නම් මං හිතනවා මේ රටේ අනිකුත් මහා සංග්‍රහත්මයක් මේ වෙලාවේ ඉදිරිපත් වෙන සූදානම් බව මාත් එක මතක් කළා. පසුගිය ආණ්ඩුව කරපු දේවල් නම් අපේ අගමැතිතුමනි අධ්‍යාපන ඇමතිතුමනි ඔබතුමාලා පටන් ගන්න නම් සූදානම් වෙන්න එපා. මෙරට සංවර්ධනය කරා ගෙන යාමට නම් ප්‍රතිපත්තියක් සහිත සමාජ බලවේගයක් ගොඩනැගිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ඒ බලංගොඩ ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකදී තමන්ගේ යාළුවන්ට හම්බ කරගන්න රාජ්‍යාගන බිලිදෙනාර්ග ප්‍රතිපත්තිය මෙහෙම්ම තියෙද්දී මොන නායකයෙක් ගෙනාවත් රටේ ජනතාවට ජයග්‍රහණ කරන්න බෑ. රට පරාදයි, ජනතාව පරාදයි. අපි ලෝකයේ ඉස්සරහ නිවට ජාතියක් වටපත් කරලා තියෙනවා. ණය අරගෙන 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 රටක දෙවිච්ච ගෞරවය කියලා තියෙනවා. අපි ලෝකයේ ඉස්සරහ පාච්චල් කරලා තියෙන්නේ. හැම එකම වෙලා අපට අපි ඔලුවට අත හොද අපේ රට වෙච්ච දේ ගැන හිතුවොත් එහෙම දුක හිතෙනවා. අප්‍රිකා රටක් තියෙනවා උත්තම දුප්පත් ඉතියෝපියාව කියලා. ඒ නිසා අපි විතර කිව්වා ලංකාව මෙහෙම සමාජ ආර්ථික වශයෙන් රට වෙනස් කරන්න පුළුවන් ප්‍රතිපත්ති තියෙන සමාජ බලවේගයක් ගොඩනගන්න. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට රට හදන්න තියෙන බාධකේ මොකද්ද කියලා කියන්නේ? විශ්ව සම්මතයේ ජනාධිපතිකම තියෙනවා. පාර්ලිමේන්තුවක් තියෙනවා. තුනින් දෙකේ පාර්ලිමේන්තුවක් තියෙනවා. දෙවෙන් තැමැති මණ්ඩලයක් ඉන්නවා. මේ ඔක්කොම තියෙනවා. අපි කියන්නේ මොකද? දැන් ඉතින් වැඩ පෙන්නන්නකෝ. දැන් මිසිල් ගහුව ඇතිනේ. බල්ටිත් දෙපයි නේද? තාම තියෙන මිසිල් විතරයි බල්ටි නැහැ. පළාත් සභා තුලින් ප්‍රතිලාභ ලබන්නේ ගොවීන්තුළු අඩු ආදායම් ලබී ජනතාව බව උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා පවසනවා. එයද අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා ප්‍රමුඛ සියලුම පළාත් සභාවල සභාපතිවරුන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු කණ්ඩායමක් මහා සංඝරත්නය බැහැදක ආශිර්වාද ලබා ගැනීම සඳහා පැමිණ සිටියා. අටම ස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස, රුවන්වැලි සෑ විහාරාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන, ලංකාරාම විහාරාධිපති රළපනාවේ ධම්මජෝති, මිරිසවැටිය විහාරාධිපති ඊතල වැටුණුවැවේ ඥානතිලක යන නායක ස්වාමින් වහන්සේලා බැහැදුටු හිටපු පළාත් සභා මැති ඇමතිවරුන් උන්වහන්සේලාගෙන් ආශිර්වාද ලබා ගත්තා. ඔකට
පලාසභාව පිළිබඳව මත ප්‍රකාශ කිරීම මේ රටේ සමස්ත ජනතාවගේ මතය හැටියට පිළිගන්න බෑ. එතකොට අපිට පාර්ලිමේන්තු මැතිවරණය තිබුණු සමයේ මේ වගේම මත ගොඩනගන්න උත්සාහ කරා. පාර්ලිමේන්තුවේ ඉන්න 225 එපා, පාර්ලිමේන්තුව එපා, ඒ වගේ මත ප්‍රකාශ කළා. හැබැයි පාර්ලිමේන්තු මැතිවරණය ආවට පස්සේ ඔක්කොම ඒකට අනුගත වෙලා ඡන්දය ප්‍රකාශ කළා. මේ රටේ ඉන්න ජනතාව ඇතුළු දුප්පත් ජනතාව තමයි ඇවිල්ලා පලාසභාවේ වැඩක් කරගන්නේ. අපි මේ වගේන කතා කරපුවාම සමහරු මාධ්‍යයට ඇවිල්ලා කියනවා අපේ තනතුරු ලක ගන්න එහෙම නැත්නම් තනතුරු වලට කෑදර කමේ තමයි මේක කරන්න කියලා. හැබැයි යහපාලන ආණ්ඩුව පහුගිය කාලේ රට විනාශ කරන්න එක පැත්තකට අරයි යනකොට නිවැරදි මාවතකට අපි ජනතාව මේහවලා අපි තනතුරු අහිමි කරගෙන අපි තමයි මේ ආණ්ඩුව හදන්න මූලික වුණේ. ඉතින් ඒක සමහරුන්ට අමතක කරලා තියෙනවා. දඩමුදල් නොගෙවා බන්ධනාගාරයේ රඳවා සිටින සියලුම සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක් ලබා දීමට ජනාධිපතිවරයා පියවර ගෙනැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසනවා. ඒ අනුව සිරකරුවන් 92 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව හිමිවීමට නියමිතයි. 2019 වසංගතයේ පැතිරීම කරුණු මත විශේෂ රාජ්‍ය සමාවක් ජනාධිපතිතුමා විසින් පිරිනමා තිබෙනවා. ඒ අනුව මෙම රාජ්‍ය සමාවට සියලුම දඩ මුදල් නොගෙවා බන්ධනාගාරයේ සිටින සියලුම සිරකරුවන් නිදහස හම්බ වෙනවා. ඒ අනුව ඔවුන් අද දිනේම මුදා හැරීමට අවශ්‍ය කටයුතු කරනවා. ඒ සියලුම දඩ මුදල් නොගෙවීම මත සිරගත වී සිටින සියලුම දෙනා නිදහස් කරනවා. බන්ධනාගාරයෙන් නිදහස් කරන රැඳවියන් PCR පරීක්ෂණයක ලක් කර ආසාදිත නොවන බව සොයාගෙන තිබෙනවා නම් නිදහස් කරන බව එම ප්‍රදේශයේ බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකට එවැගේම ඒ ප්‍රදේශයේ බාර පොලිස් ස්ථාන අධිපතිතුමාටත් අපි දැනුම් දෙනවා. ඔහු ආසාදිතෙක් නම් අප විසින්ම ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කරලා නැවතත් PCR එකක් කරලා තමයි ඔහු සමාජයට මුදා හරින්නේ. නිදහස් වෙන අය ගැන බිය විය යුතු නැහැ කියන එකත් මට කියන්න ඕනේ. 2019 වසරේ අප්‍රේල් 21 වනදා සිදු වූ පාස්කු ප්‍රහාරයට අනුබල දුන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුට අමරිකානු අධිකරණයක් විසින් චෝදනා ගොනු කර තිබෙනවා. 2019 අප්‍රේල් 21 පාස්කු දින පුද්ගලයන් 268 දෙනෙකුට දිවි අහිමි කරමින් තව පුද්ගලයන් 500කට අධික පිරිසකට තුවාල සිදු කරමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් සිදුපුණා. එම ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ශ්‍රී ලංකාවේ ISIS සංවිධානය නමින් හඳුන්වනු ලබන සංවිධානයක සාමාජිකින් තිදෙනෙකුට ලොස් ඇන්ජලිස් හි ෆෙඩරල් අධිකරණය විසින් චෝදනා ගොනු කර තිබෙනවා. මෙලෙස චෝදනා එල්ල වූ සැකකරුවන් ලෙස මොහමඩ් නෞෆර්, මොහමඩ් අන්වර්, මොහමඩ් රිස්කාන්, අහමඩ් මිල්හාන්, හයාතු මොහොමඩ් යන අය ඇතුළත්. මොහොමඩ් නෞෆර් ශ්‍රී ලංකා ISIS ත්‍රස්ත සංවිධානයේ දෙවන එමීර්වරයා ලෙස හඳුන්වා දී ඇති අතර මොහු ත්‍රස්ත ක්‍රියා සඳහා පුහුණු වීම, බඳවා ගැනීම, මතවාද පැතිරවීම සිදු කොට ඇති බව සඳහන්. මොහොමඩ් අන්වර් පාස්කු ඉරිදා ප්‍රහාරය සඳහා පුපුරන ද්‍රව්‍ය සකස් කළ බවටද චෝදනා එල්ලවනවා. එමෙන්ම අහමඩ් මිල්හාන් පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීම, ඔවුන් සතු ගිනි අවි පැහැර ගැනීම, බුද්ධි තොරතුරු ලබා දෙන අයට වෙඩි තැබීම, ත්‍රස්ත ප්‍රහාරයට අවශ්‍ය ස්ථාන සොයා දීම ආදී කරුණු ඔහුට එල්ල වී ඇති චෝදනායි. මෙම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට ලොස් ඇන්ජලිස් දිසා අධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙනවා. මේ අතර ලොස් ඇන්ජලිස් ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ අමරිකානු ජාතිකයින් ඉලක්ක කරගනිමින් ලොව ඕනෑම ස්ථානයක ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවන්නේ නම් ඊට එරෙහිව යුක්ති ඉටු කිරීමට බැඳී සිටින බවයි. අමරිකාව තුළ හෝ ඉන් පිටත මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත්, ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට විශාල අස්වැසිල්ලක්ද ඉන් සිදුවන බවත් ලොස් ඇන්ජලිස් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පාස්කු ප්‍රහාරයෙන් පුද්ගලයන් 268 දෙනෙකු මිය ගිය අතර අමරිකානු පුරවැසියන් 5 දෙනෙකුද එම පිරිස අතර වනවා. සිදු කළ පරීක්ෂණ වලින් අනාවරණය වූයේ ජාතික තව්හීද් ජමාත් ත්‍රස්ත සංවිධානයේ නායක සහරන් හෂිම් ඇතුළු මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් 9 දෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි. දෝස කර විනාශ කර දමා ඇති පුරාවිද්‍යා භූමියක් පිළිබඳව පලාගල මහ උරුලෑව ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. ඔබ දකින මේ බිම්කඩ සංවර්ධන කාර්යයක් උදෙසා හෝ වෙනත් ව්‍යාපෘතියක් උදෙසා වෙන් කළ භූමි භාගයක් නොවේ. මේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මහවුරුලෑව ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්මාරක පිහිටි පුරාවිද්‍යා වටිනාකමක් සහිත භූමියක්.
කෙසේ වෙතත් අද වන විට එහි ස්මාරක කිහිපයක් ඩෝසර් කිරීමට කිසියම් පිරිසක් විසින් කටයුතු කර තිබෙනවා. පුරාවිද්‍යා කලාපයේ බාර නිලධාරීන් විසින් ගල්කිරියාගම පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මේ වන විට මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. වගා කටයුතු සඳහා බව පවසමින් මෙම භූමිය ඩෝසර් කර ඇති බවට දැනට සිදු කළ මූලික පොලිස් විමර්ශන වලින් අනාවරණය වී තිබෙනවා. එම භූමියේ තිබූ ඉපැරණි ගල් කණු ඇතුළු පැරණි ස්මාරක රැසක් ඩෝසර් කර දමා ඒවට හානි සිදු කර ඇති බවයි අපට වාර්තා වුණේ. විනාශකර දමා ඇති පුරාවිද්‍යා නටබුන් සහිත එම ඩෝසර් කළ භූමියට පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මගින් 1993 දී වාර්ෂික බලපත්‍රයක්ද නිකුත් කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. ඩෝසර් කිරීම සිදු කර ඇති ප්‍රදේශය පුරාවිද්‍යා ස්මාරක සහිත භූමියක් බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කර තිබියදී මෙවැනි පුරාවිද්‍යා භූමියකට සිදු කර ඇති විනාශය කිසිසේත්ම අනුමත කළ නොහැකි. පුරාවිද්‍යා භූමිය ඩෝසර් කිරීමට යොදාගත් ඩෝසරය සහ එහි ක්‍රියාකරුද මෙවන විට ගල්කිරියාගම පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. අභිමානවත් ජාතියක ප්‍රෞඪත්වය මතු පරපුරට අනාවරණය කරන්නා වූ මෙබඳු ජාතික සම්පත් විනාශ මුඛයට යා නොදී රැක ගැනීම මහ ජනතාව බලධාරීන් ඇතුළු සියලු පාර්ශවයන්ගේ වගකීම බව අප යලි යලිත් අවධාරණය කර සිටින්නෙමු. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් පුලස්තිපුර කෑගලුගම ප්‍රදේශයේදී බස් රථයක් ඇලකට පෙරළීමෙන් සිදු වූ අනතුරකින් පොත්ගලින් 21 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා තිබෙනවා. අදුදැසන ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවකීන් පිරිසක් රගත් බස් රථයක් පරාක්‍රම සමුද්‍රයට සම්බන්ධ ඇලකට පෙරළීමෙන් අනතුරු සිදු වී ඇති අතර අනතුරින් තුවාල ලැබූ පිරිස පොළොන්නරුව සහ පුලස්තිපුර රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා. කුරුණෑගල කුඩා ගල්ගම ප්‍රදේශයේ නිවෙස් දෙකකින් රුපියල් 71000ක් පමණ වටිනා පොල් ගෙඩි සොරකම් කළ සැක්කරුවන් 6 දෙනෙකු ගිරිබාව ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2021 වසරේ පළමු පාසල් වාරය ලබන 11 වන දින ආරම්භ කිරීම සඳහා හැටන් ප්‍රදේශයේ සියලුම පාසල් දෙමව්පියන්ගේද සහයෝගය ඇතිව විස බීජ හරණය කිරීමට හැටන් දික්කෝයේ නගර සභාවේ සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. තලපකැලේ ඩයගම මාර්ගයේ ලිඳුල රෝහලසල ප්‍රදේශයේදී ත්‍රිරුත් රථයක් අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළී යමින් ඒ ගමන්ගත් තිදෙනෙකු තුවාල ලබා ලිඳුල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. ත්‍රිරුද රථයකින් රුපියල් ලක්ෂ 2ක් පමණ වටිනා ගංජා කිලෝග්‍රෑම් 1ක් ප්‍රවාහනය කළ පුද්ගලයන් 3 දෙනෙකු යාපනයේ දිස්ත්‍රික් අපරාධ වැළැක්වීමේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොරෝනා රෝගයෙන් ආරක්ෂා වීමට රිජ්වේ ආර්යා ළමාරෝහලට මුව ආවරණ අත්සෝදන දියර අත්සෝදන බේසම් සහ අත්ආවරණ ඇතුළු සනීප ආරක්ෂක උපකරණ රැසක් පරිත්‍යාග කර තිබෙනවා. ඒ තරුණ ඉදිකිරීම් කරුවන්ගේ සංසදයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ ගිනිකොන දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයේ හේතුවෙන් අද රාත්‍රියේ සිට ඉදිරි දින කිහිපේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ උතුර නැගෙනහිර උතුරු මැද මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇදවිය හැකි බවයි. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීම සඳහා පිවි සෙන්ටර් ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට යලිත් හමුවෙමු රාත්‍රියේ 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.